kaputasa ha kedukala දවසක් දා කපුටෙක් කෑම සොයාගෙන යනකොට කේජු කෑල්ලක් හම්බ වුණා. එයා හරිම උජාරුවෙන් මේ කේජු කෑල්ලත් අරගෙන අසල ගහක් උඩට වෙලා හිටියා. මොකද කැලේ ඉන්න අනිත් කුරුල්ලන්ට එයාට කේජු කෑල්ලක් හම්බ වුණා කියලා පෙන්වන්න ඕන වුණ නිසා. මෙන්න කැලේටම ඉන්න කපටි නරියත් කෑම හොයාගෙන යන ගමන් උජාරුවට ගහ උඩ කේජු කෑල්ලත් අරගෙන ඉන්න කපුටු හාමිව මේ කපටි නරිය දැක්කා. මේ කපුටගේ කටේ තියෙන කේජු කෑල්ල ලබා ගන්න එයා හොඳ උපායක් කල්පනා කළා. කපුටු හාමි ගොඩක් කැමති වුණා එයාව වර්ණනා කරනවට. ඒ නිසා කපටි නරි හාමි කපුටු හාමිව වර්ණනා කරන්න පටන් ගත්තා. කපුටු හාමි, ඔයා හරිම ලස්සනයි. ඒ වගේම හරිම කරුණාවන්තයි. ඔයා වගේ ලස්සන කෙනෙක් මම මේ කැලේ කවදාවත් දැකලා නැහැ. මම හිතන විදිහට ඔයාගේ කටහඬත් හරිම ලස්සන ඇති නේද? පොඩ්ඩක් ඈ ගහන්නකෝ. ඔයාගේ මිහිරි කටහඬ අහන්න මං ගොඩාක් ආසයි. මෙන්න මෙහෙම බොරු වර්ණනාවක් කරනකොට කපුටු හාමි තවත් පුදුම වෙලා ආඩම්බර වුණා. එයා නරි හාමිට ඇහෙන්න කෑ ගැහුවා. මෙහෙම කෑ ගහන්න පටන් ගත්ත විතරයි රසවත් කේජු කෑල්ල බිමට වැටුණා. නරි හාමිට ඕන වුණ දේ කරගන්න එයාට පුළුවන් වුණා. නරි හාමි හිනා වෙවි කේජු කෑල්ලත් අරගෙන කැලේට ගියා. අනේ කපුටු හාමිට ඒ වෙලාවේ තමයි තේරුනේ එයාගේ ආඩම්බරකම නිසා කේජු කෑල්ල එයාට නැති වුණ බව. දුවේ පුතේ, ඔයාලත් දෙයක් කරන්න කලින් ගොඩක් කල්පනාකාරීව හිතල බලල කටයුතු කරන්න. නැන්දේ මාමි, අයියේ අක්කේ, ඔයාලත් අපේ චැනල් දෙකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලට බුදු සරණයි.